සඳහා සම්පන්න පින්වත්නි අප දැන් දවස් හතරක්ම නැදා දෙකක්ම භාවනා කළා සතර තම ධම්ම භාවනාව අප මේ දවස් දෙක ඇතුළත කරගෙන ඉන්නේ මේ දවස් දෙකේදී අපි බුදුගුණ භාවනාව හේකුල් භාවනාව එසේම මනස සති භාවනාව විදර්ශනා වශයෙන් අගන්නේ කොහොමද කියන එක ගැන තරණක විස්තරයක් කළා අද මෛත්‍රී භාවනා විදර්ශනාවට නඟන ආකාරයේ අප ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ භාවනා වෙත පළමුවෙන්ම පැමිණෙන්නේ ඊතාසමියන් කරුණ හේතේක ප්‍රකාශ කරන්නට අදහස් කරනවා මෛත්‍රී භාවනාව විදර්ශනාවට හරවන ආකාරයේ මේක ප්‍රථමයෙන් මම මේක ප්‍රකාශ කරන්නේ එනිසා කවුරුත් ඒක සාවධානව අහන්න ඒ අනුව කටයුතු කරන්න මෙහෙම ගාථාවක් බුදුජානක මහසී දේශනා කරලා තියෙනවා. මෙත්තා විහාරයෝ භික්ඛූ පසන්නෝ බුද්ධ ශාසනේ අතිගච්ඡේ පදං සම්තං සංඛාරෝ ප්‍රසන්න සුඛං. මෙත්තා විහාරයෝ භික්ඛූ පසන්නෝ බුද්ධ ශාසනේ මේ බුද්ධ ශාසනේ ප්‍රසාදේ පත්තු. මෙත්තා විහාරේ මෛත්‍රී විහරණේ වාසය කරන යෝගාවචරයා අධිකච්චේ පදං සම්තං සංඛාරෝප සමන්සිකං සංඛාරෝප සමන්සිකං සියලුම සංස්කාරයන් සමනය කරන්නා වූ පරම ශාන්ත සුඛය නිර්වාණ සුඛය අධිකච්චේ පදං සම්තං මේ ශාන්ත පදය සාක්ෂාත් කරනවා කියන එකයි අදහස. ඒකෙන් අදහස් කරන්නේ මෛත්‍රී භාවනාව තුළින් කෙනෙකුට සමත වශයෙන් පමණක් නෙවෙයි විදර්ශනා වශයෙන් බලාපොරොත්තු වන ඊළඟ පරමාර්ථය වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නට පුළුවන් කියන එක. මේ පිළිබඳව නොයෙක් තැන්වල නොයෙක් සූත්‍රවල විස්තර දැක්වෙනවා. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව විදර්ශනාවට හරවන ආකාර රාශියක් තිබෙන්නට පුළුවන්. අප මේ දැන් ප්‍රකාශ කරන්න යන ක්‍රමය මේ පින්වත් අයට මා හිතන්නේ ලංකාවේ නෙවෙයි ලෝකෙ කොතනක තියක් අහන්නට හෝ කියවන්නට ලැබේවි කියලා. මේ පසු එදින තමයි සමහර කෙනෙක් ඒක කියන්න පුළුවන් අද පළවෙනි අවස්ථාවෙන් ප්‍රකාශ කරන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වදාළ සූත්‍රයක් තියෙනවා අච්චුත නාගර සූත්‍රය කියලා. මේ අච්චුත නාගර සූත්‍රය අඩංගු වන්නේ අංගුත්තර නිකායේ 11 වෙනි නිපාතයේ. ඒ වගේම මේ සූත්‍රයේ ආකාරයෙන්ම දක්වලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. يعني මජ්ක්‍ධිම නිකායේ සංගුත්තර නිකායේ තන නිකාය දෙකේම මේ අට්ඨක නාම සූත්‍රයේ එළසින්ම දැක්වෙනවා. ඒ මෙසේ සඳහන් වෙනවා පුනිච්චපරං ගහතති වික්ඛෝ මෙත්තා සහලතේන චේතුරා ඒකම් දිසන පරිත්‍වා විහෙරති. නැවතත් මේ සංස්කෘතියේ යෝගාවචරයේ වික්ඛෝ කියන එක මා විස්තර කරන්න යෝගාවචරයේ කියලා. මෙත්තා ශාලතේන චේතුසා මෛත්‍රී ශාලත චිතින් ඒකං දිසං පරිත්තා විහෙරති එක් දිශාවක පතුරමින් වාසය කරනවා. ඒ කියන්නේ මෛත්‍රී ශාලත විත එක් දිශාවකට පතුරනවා. ඉත උදාහරණයක් කිව්ව නැගරින් අපිතාවේ සිය සත්‍යෝ සූපත්ත්‍වා 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 විනසී. කතා දතියන් කතා තතියන් කතා චතුත්ති. තථාගතයන් ඒ වගේම දෙවන දිශාවටත් තෙවන දිශාවටත් හතරවන දිශාවටත් මෛත්‍රිය පතරවනවා. මේවා කියනකොට පතරවන්න ඕනේ මෛත්‍රිය. කායෝනික ධර්ම. පළම නැගෙනහිර දිශාවේ සියලු සත්ත්වෝ සුපත්ත්‍ව තථාගතයන් තථාගතයන් තථාගතයන්. ඒ වගේම බටහිර දිශාවේ සියලු සත්ත්වෝ සුපත්ත්‍ව නැගෙනහිර බටහිර මෙන්න උතුරු දිශාවේ සියලු සත්ත්වෝ සුපත්ත්‍ව දකුණු දිශාවේ යෙද සත්‍ය සූපත්ත්‍වා ඉති උද්දමදෝ තිරියන් සම්බදේ සම්බත්තා සබ්බාමන්තං ලෝකං මෙත්තා සාගතේන චේතසා විපුලේන මහම්බතේන අප්‍රමාණේන අවේවේන අග්ගාපජ්ජේන පරිප්පා විහෙරති අර සිං දිශාවට වගේන ඉති උද්දම උද්දමදෝ උද්දම් අදෝ ඉහලට ඉහලින් සියලුම සත්ත්වෝ සෝපත්ත්වා කියලා මෛත්‍රී සිතපත් වෙනවා. අදෝ රටපත්තේ සිටින සියලුම සත්ත්වෝ සෝපත්ත්වා කියලා පතරනවා. ඒ උද්දමතෝ තිරියම් හරක්ෂකට තියෙන සියලුම සත්ත්වෝ. ඒ වගේම ශබ්ද දේශ සම්බත්තා සබ්බා මන් සංලෝකම් වල විශ්වයේ සිටින සියලුම සත්යන් අර්ධන
මෙත්තාසාර තේන චේතසා පරිස්සා විරති මෛත්‍රී සාලත සිත් පතිරමින් වාසය කරන සීලෝම සත්‍ය සුපත් විස්වා යන චේතනාව යන පිටුවෙන්න මේක පතිරවන කොට මේකේ උපදම තත්ත්වයේ දිහාන මට්ටමකින් මෙතන කියන්නේ විපුලේන මහංගතේන අක්මානේන අවීරේන අභ්‍යාපජ්ජේන කියන වචන වලින් මහංගත කියන්නේ කාමාවචර තත්ත්වයේ ඉක්මවාගිය තත්ත්වයක් අර අපි සියලුම සත්‍ය සූපත්‍ත්‍ය ආදී වශයෙන් පළමුවෙන් දිසා වශයෙන් හෝ එසේ නැත්නම් බුද්ධල සත්‍ය කොටස වශයෙන් හෝ කවදාකාරයකින් හරි මෛත්‍රිය පතුරවනකොට අපේ සිත් තුළ ඇතිවන්නේ කාමාවචර කුසලසේ මෙන්න මේ කාමාවචර කුසලසේ සියලු සත්‍ය සූපත්‍ත්‍ය ආදී වශයෙන් පතුරවන නැති වූ එසේ මහත්තර තත්ත්වයට පත්වන්නේ ධ්‍යාන සුතකට සිත පත්වනාට පසුයි මහංගත සිත් කියන එකෙන් මෙතන අදහස් කරන්නේ ධ්‍යාන සිත්. අන්නේ ධ්‍යාන සිතකට පත්නාට පසුව කරන ආකාරයයි මේ සූත්‍රයේ විස්තර කරන්නේ මෛත්‍රී විදර්ශනාවට නගන්නේ කොහොමද කියන එක විස්තර කිරීමට. අප ඊට පසුව ධ්‍යානයක් නැති ආකාර කෙනෙකුට වත් මෛත්‍රිය විදර්ශනාවට නගන ආකාරය ප්‍රකාශ කරනවා. ඊළඟට සිතහන් වෙනවා සෝ ඉති පටි සංචික්කති එවැනි ඒ යෝගාවචරය ආයේ ධ්‍යානලාභී යෝගාවචරය ඉති පටි සංචික්කති මෙසේ නුවණින් බලනවා නුවණින් විමසනවා නුවණින් සිතනවා අයම්බිකෝ මෙත්තා චේතෝ විමච්චේ අභිසංකතා අභිසංචේතිතා මේ මෛත්‍රී චේතෝ විමුක්තිය මේ මෙත්තා සංගත ධ්‍යාන සිත අභිසංකත අභිසංචේතිත සංකත ධර්මයක් හේතු නිසා හටගත් ධර්මයක් අභිසංචේතිත සිතින්ම නිර්මිත වූ සිතින්ම නිර්මාණය වූ සිත තුළම පවත්නා වූ ධර්මයක් අපේ මානසිකාරය තුළින් අපේ හිත නැවත නැවතට අරමුණට පත් කිරීම තුළින් එවැනි හේතු නිසා ඒ හේතුන් තුළින් අප මේ ධ්‍යාන සිත උපදවාගත්තේ කයි අභිසංකත කියන්නේ අභිසංචේත සිත තුළ උපාසනා ධර්මය සංචේතනා ධර්මය. එතකොට ඒ විදිහට එහෙම හිතනකොට සෝවිත පරිසංචිකති අයම්කෝ මෙත්තා චේතෝ විමුක්ති අභිසංකත අභිසංචේත යම්කෝ පන කිංචි අභිසංකතං අභිසංචේතිතං පද මිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති. මෙවැනි අභිසංකත අභිසංචේතිත ධර්මයක් ඇතනම් මේ කියන්නේ සංකත වූ හේතෙන් හටගත්තා වූ සිත තුළ පහළවන්නා වූ සිතින් නිර්මිත කරගත්තා වූ ධර්මයක් ඇතනම් අන්න ඒ සියලුම ධර්ම පද නිච්ඡං අනිත්‍යච යනවා නිරෝධ ධම්මං නිරුද්ධ වී යනවා ඒ බව පජානාති දැනගන්නවා දැනගන්නවා කියන්නේ මේක අනිත්‍ය නෙවෙයි මේක නිරුද්ධයි කියලා හිතන එක නෙවෙයි ඒ අනිත්‍යයට යෑම කස්සස් වශයෙන් හදතුලින් දකිනවා නිරෝධයට යෑම කස්සස් වශයෙන් හදතුලින් දකිනවා සිතුවිලි මාත්‍රයක් නෙවෙයි සංඥාවක් නෙවෙයි පස්සස් අවබෝධයක් තුළින් අන්න එවිට සෝතාප්පටිසෝ ආසවාණං කාම පාපනාදී අන්න එවිට ඕ සියලුම ආශ්‍රයන් සේකරලා රහත් භාවයේ ලැබෙනවා නෝචි ආසන්නං කාම පාපනාදී ආශ්‍රයන් සේකරීමට අපෝසත් වනවා නම් තේ නේව ධම්ම රාගේ නසාය ධම්ම නන්දියා පංචන්නං උරම් භාග්‍යාන සංයෝජනනම් පරික්ඛ්‍යා ඕපපාතිකෝ හෝති තත්ථ පරිනිබ්බායි අනාවත්ති ධම්මෝ තස්මා ලෝකා ඒ ධම්ම රාගින් මේ ධම්ම නන්දියෙන්ම ඒ කියන්නේ එසේ මේ මෙත්තා චේතෝ විමුක්තිය අනිත්‍ය වශයෙන් නිරෝධ ධර්මයක් වශයෙන් දකින නුවණින්ම ආශ්‍රයන් සේකිරීමට බැරි වුණා නම් පංචන්නං ඕරම්භාවයන සංයෝජනනම් පරික්ඛ්‍යා මේ ඕරම්භාවයේ සංයෝජන ධර්ම පහ නැති කරලා මේ ඒ කියන්නේ අනාගාමී තත්ත්වයට පත් වෙලා ඕපපාතකෝ හෝති තත්ත පරිනිබ්බායනාවති ධම්මා තස්මා ලෝකා සුද්ධා වාස ලෝකේක උපදිනා නැවත මේ ලෝකෙ ජන වෙන පරිදි මේකයි එම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාළ ලකේ අනුමත කොට වදාළ දේශනා පාඨය එතකොට මේ අනුව යම් කෙනෙක් මෛත්‍රී සාගත ධ්‍යානසිතක් නිදසුන් ඇසින් බැලීමට නම්
ඒ ධ්‍යාන සිතේ අනිත්‍යතාවය දකින්නට ඕන නම් ඒ අනිත්‍යයට යෑමතුලින්ම නිරෝධය අවබෝධ කරගන්නට ඕන. අනිත්‍ය සහ නිරෝධය අතර ලොකු වෙනසක් තියෙනවා. අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන්ම ඇති වෙමින් නැති වෙමින් යන ස්වභාවය. ඒ කියන්නේ අතීතෙම නිමිනිමි පස්වන බල්බ් ටිකක් වගේ. නිරෝධය කියන්නේ මෙහා තත්ත්වයක්. අර කලින් නිමිනිමි පස්වන බල්බ් ටික අනිත්‍ය දර්ශනේ නම් අර ඉස්සරහාම නිමිති බල්බ් පස්වන බල්බ් ටික නැවත පස්සු නොවීම නිවී ගියොත් අර නිවිගිය දේශ බලවත් පසුව ඒ බල්බ් ටික නිමිගිය ආකාරයේ පේනවා කිසිවක් නැති ආකාරයේ පේනවා. අන්න ඒ වගේ මේ අනිත්‍යයට යන සංස්කාර ධර්මයන් සම්පූර්ණයෙන් නිරුද්ධ වී නිවී යන ආකාරයේ දෙකමයි නිරෝධ දර්ශනය කියන්නේ. මෙන්න මෙලෙසින් මෙත්තා චේතෝ විමුක්තිය අනිත්‍ය වශයෙන් නිරෝධ වශයෙන් කෙනෙකුට දකින්නට පුළුවන් නම් ඒ තුළින් ඔහුට නිර්වාණය සාක්ෂාත් කරගන්නට පුළුවන්. පසුගිය මාස 14 ඇතුළතදීම අප මේ කතාව එක්කයට පමණයි ප්‍රකාශ කළේ එක්කයට පමණයි අත්දැකියේ ඔහුට අප කියපු ආකාරයෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන් වුණා. මෛත්‍රී ධ්‍යානයේ සිට නෙගිත විචතන කප්පරයක් වද්දත වීමට ප්‍රථමින් ඒ කියන්නේ මෛත්‍රී ධ්‍යානයෙන් නෙගිත විචතන මේකත් අනිත්‍යයට ගියා මේකත් අනාත්ම ධර්මයක් කියලා අවබෝධ කරගන්න සිහිපත් කරන්නට කියනකොට එයාට පුළුවන් වුණා සංස්කාර නිරෝධයේ අත්දකින්න. ඉතින් මේ තත්ත්වයේ හැම දිනකටම කරන්නට පුළුවන් කියලා අප හිතන්නේ නැහැ. එකක් ධ්‍යාන සිතක් තම උපදවාගෙන සිටින්නට ඕන. අනිත් අතින් ඒ ප්‍රමාණවත් මගේ විදර්ශනා වශයෙන් තමගේ මනස දියුණුවලා පවතින්නට ඕන මේ තත්ත්වයෙන් නිවන සාක්ෂාත් කිරීමට නම්. එම නිසා ඒ තත්ත්වයේ නිවී අප විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ ධ්‍යානලාභී නොවන කවර වන්දන කවර යෝගාවචරයකට හරි මෛත්‍රී සහගත සිතක් තුළින් නිවන සාක්ෂාත් කර ගන්නට හැකිවන්නේ කොහොමද කියන එකයි අප දැන් විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ. ඒක හොඳින් අහන්න. අහන ගමන් ප්‍රයත්නක කර කර අහන්න. අපි මෛත්‍රී පතරවලු දන්න අපේ හිතවත් සත්‍යෝසව පරිත්‍යා මෙදහත් සත්‍යෝසව පරිත්‍යා වෛරී සත්‍යෝසව පරිත්‍යා සීල සත්‍යෝම සුපත්‍යත්වා 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 ආදී වශයෙන් මෛත්‍රී පතරවන බව. දැන් කල්පනා කරන්නට ඕන මේ ප්‍රිය සත්‍ය කියන ප්‍රිය භාවයේ කොහෙද පවතින්නේ? මෙදහත් සත්‍යෝ කියන මෙදහත් භාවයේ කොහෙද පවතින්නේ? වෛරී සත්‍යෝ කියන වෛරී ස්වરૂපය කාගද පවතින්නේ? කුලියද පවතින්නේ කියන අපට කෙනෙක් ඉතා ප්‍රිය වෙන්නට පුළුවන් අප ප්‍රිය පුද්ගලයන් වශයෙන් මෛත්‍රී පතුරවන පුද්ගලයා අපට ඉතා ප්‍රිය වන්නට පුළුවන්. නමුත් තව කෙනෙකුට පරණ වෛරක්කාරී වන්නටත් පුළුවන්. අප මෙදහස් සත්‍යෙන් අපේ මධ්‍යම මෙදහස් සත්‍යෝ සෝපත්ත්‍යා කියලා අපි අදහස් කරන මෙදහස් සත්‍යෝ තව කෙනෙකුට ඉතාම ප්‍රිය පුද්ගලයෙක් වෙන්නටත් පුළුවන් නැත්නම් වෛරී පුද්ගලයෙක් වෙන්නටත් පුළුවන්. අපි අතිශයින්ම වෛරී කරන පුද්ගලයන් තරහට ඇති කරගෙන සිටින පුද්ගලයන් තවත් කෙනෙකුට ඉතාමත්ම ප්‍රියශීලී පුද්ගලයන් වෙනවා. මේ තරමව මේ සත්‍යය වෛරී ස්වභාවය මෙදහස් ස්වභාවය එහෙම නැත්නම් ප්‍රිය ස්වභාවය අපේ සිත තුළම පවත්නා චිත්ත මායාකාරී ධර්මයක් පමණයි. ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයන් සුදෙනා අපි හිතමු පළවෙනි පුද්ගලයා දෙවෙනි පුද්ගලයා තුන්වෙනි පුද්ගලයා පළවෙනි එක්කිනා ප්‍රියවත් කෙනෙක් මෙදහස් කෙනා දෙවෙනි පුද්ගලයා තුන්වෙනි එක්කිනා වෛරී පුද්ගලයෙක් මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන පුද්ගලයන් සිදෙනාම සම්මති වශයෙන් කතා කරනකොට පුද්ගලයන් වශයෙන් සමානයි. අපේ සිතේ මේ ප්‍රියවාදී භාවය තියෙන්නේ. අපේ සිතේ එලෙසින්ම වෛරී ස්වභාවය හෝ මෙදහස් ස්වභාවය හෝ තියෙන්නේ. මේ කත්තේ දකින්නට ඕන අපේ සිතේ තියෙන මායාකාරී ස්වરૂපයක් විනා සත්‍ය වශයෙන් මේ අපි ප්‍රිය පුද්ගලයන් කියුවාට ප්‍රිය පුද්ගලයෝ නැහැ. අප්‍රිය පුද්ගලයෙකුට අප්‍රිය පුද්ගලියොත් නැහැ. මඳහත් පුද්ගලයෙකුට මඳහත් පුද්ගලියොත් නැහැ. අපේ සිතේම තියෙන සංස්කාර ධර්මය, සිතේම තියෙන මායාකාරී ධර්මය කියන එක පළමුවෙන්ම අවබෝධ කරගන්න ඕනේ. දැන් ඒක අවබෝධ වෙන්නට ඕනේ. ක්‍රියාත්මක කරලා ගන්න අමන.
එහෙම අවබෝධ වෙනකොට අපේ සිත් වලින් නිහි යන්නට ඕනේ අපේ ප්‍රියවාදී පුද්ගලියෝ අපේ මැදහත් පුද්ගලියෝ අපේ වෛරී කියන පුද්ගලයා ඒ කොටස් තුනම මොකද එහෙම එකක් සත්‍ය වශයෙන් නැහැ අපේ සිත තුළ පමණයි ඒක තියෙන්නේ එම නිසා ඒක අයින් කරනවා දැන් ලෝකයේ සියලුම සත්‍යෝ සෝපත්තිස්සා 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 මේ සියලුම සත්‍යයන්ට වෛරී මෙතනත් ප්‍රියවාදී කියන ඩේද නැහැ. මොකද අපි ඩේදේ අයින් කළා සිටි. දැන් අපි මෛත්‍රී පතුරවන සත්‍ය කොටස් දෙකක් තියෙනවා. සියලු සත්‍යෝ නාමයක් සහ රූපයක් තියෙන සත්‍යෝ තින්නෝ රූපයක් නැතුව නාමය පමණක් පවතින සත්‍යෝ තින්නෝ. ඒ කියන්නේ කය නැති සිත පමණක් තියෙන බ්‍රහ්ම ලෝක තියෙනවා. කයයි සිතයි දෙකම මේ අපේ වගේ තියෙන සත්‍ය කොටසුත් ඉන්නවා. අපි පළමුවෙන් බලනවා කයයි සිතයි දෙකම තියෙන සියලුම සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරවනකොට අපි කොයි කොටසටද මෛත්‍රිය පතුරවන්නේ. මේදී ලෝක සමතාවයකට විශ්ව සමතාවයකට අපේ සිත පත් කරන්නටයි මේ යන්නේ. හොඳට කල්පනාවෙන් යන්න ඕන. අපි මේ රූප කොටස් අරගත්තොත් රූපී සත්‍යයන් තුල පවත්නා ඒ රූප කොටස් වල සත්‍ය ක්‍රතිය තියෙනවා ධාතු හයක්. ධාතු වයන් වික්ඛෝ පරිසෝ මේ සත්‍යයන් කියන්නේ මහාන ධාතු හයක් මොනවද? පඨවි ආපෝ තේජෝ වාය හතරයි ආකාශ ධාතුවයි විඥාන ධාතුවයි මේ හය තමයි අපි මේ සත්‍යෝ කියලා අරගෙන කතා කරන්නේ. ඒ හයට තමයි අපි මේ මෛත්‍රිය පතුරවන්නට යන්නේ. පඨවි ධාතුවට ආපෝ ධාතුවට තේජෝ ධාතුවට වායු ධාතුවට ආකාශ ධාතුවට විඥාන ධාතුවට මේ මෛත්‍රිය පතුරවන්නේ අපි සියලු ශක්තියෝ ඔස්සේපත්ත්වා කියලා. දැන් තරම දුරට අවබෝධයක් සිටුලින් නැතිවන්නට ඕනේ මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. සිදුවන්නේ අනාගතයේදී සිදුවන්නට යන්නේ කියලා. දැන් මේ ධාතුවයි අපි ගන්නෙ පළමුවෙන්ම ආකාශ ධාතුව. ආකාශ කියන එකෙන් අදහස් කරන්නේ මේ ඈත දිස්සන නිල් පාට නිප්පාට තියෙන එක නෙවෙයි යම් දෙයක් අතර පවතින හිස් ස්වરૂපේ දැන් උදාහරණයක් මේ ශාලාවේ මේ කණු දෙකක් අතර කිසිවක් නැතිව තියෙන තත්ත්වයේ අහස මේ බිත්ති අතර කිසිවක් නැති තත්ත්වයේ අහස කිසි නැති ස්වરૂපේ අපේ ශරීරයේ මේ කණ ඇතුලේ සිදුරු වස්තේ කිසිත් නැහැ නාසය අතර කිසිවක් නැහැ කස ඇතුලේ මොහ අතරේ කිසිවක් නැහැ කුස අතරේ මෙවැනි ආකාශ ධාතුවක් තිබෙනවා මේ කිසිත් නැති ස්වરૂපේට තමයි ආකාශ ධාතුව කියන්නේ අපි ඒ වගේම අපේ ඇඟ පුරාම ධාතිය ගන්න රෝම කූප අතර ආකාශ ධාතුව තියෙනවා මේ මුළු ශරීරයේම ආකාශ ධාතුව තියෙනවා දැන් කල්පනා කරන්න ඉරිමියකගේ මේ නාස් සිදුරු අතරේ තියෙන ආකාශය ගැහණියකගේ නාස් සිදුරු අතරේ තියෙන ආකාශය අතර ගැහණිය පිරිමේ බෙදයක් තියෙනවද කියලා. මගේ තියෙන මේ කන් සිදුරු ඇතුලේ තියෙන ආකාශ ධාතුවත් අර බාහිර බලයකගේ නැත්නම් පිළි සංස්කෘතකගේ කන් ස්වර ආශ්‍රේ තියෙන ආකාශ ධාතුවත් අතර වෙනසක් තියෙනවා. හොඳට නුවණින් හිතලා බලන්න. ඒ වගේම මේ වගේම තමයි ලෝකේ යන්තාස් සත්‍යෝ සිටිනම් ඒ සියලුම සත්‍යයන් තුළ පවතින ආකාශ ධාතුව අතර කිසිම වෙනසක් නැහැ මේ වෙනසක් නැති බව දැන් දකින්නට ඕන. විශේෂයෙන්ම මේ විදිහට භාවනා කරන්නට ඕන කාමරාග පටකේ අනුසය නැති කිරීම උත්සාහ කරන අය විසින් පූර්ණ ප්‍රතිකරණ විට මෛත්‍රී භාවනා සිදු කරන විට ඒ අය විශේෂයෙන් මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. එතකොට ඒ ආකාශ ධාතුව තුළ සත්‍යෙක් සිටිනවද, දෙහණියෙක් සිටිනවද, තිරිසංසදෙක් සිටිනවද, දෙවියෙක් ගමෙන් කියලා ගන්නට කිසිවක් තියෙනවද? දැන් අපි මේ ආකාශ ධාතුව අරන් මේ ආකාශ ධාතුව සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා මෛත්‍රී පතුරවන්න. මොකක්ද මෙතන තියෙන විහිළුව කියලා දැන් ටිකක් තේරෙන්නට ඕන. ආකාශ ධාතුව බාහිර වශයෙන් හා අභ්‍යන්තර වශයෙන් පවතින සියලුම සමය තමාගේ වගේ ක්‍රීමින්ගේ වගේමයි ගැහණුන්ගේ ගැහණුන්ගේ වගේමයි ක්‍රීමින්ගේ මිනිසුන්ගේ වගේමයි සත්‍යයන්ගේ සත්‍යයන්ගේ වගේම තමයි සේසු භූත කොටස් වල දේව කොටස් වල ධර්ම කොටස් වල යම් තේ ශෝපකය පරිසත්යේ ලෝකයේ සිටිනම් මේ සියලුම සත්‍යයන්ගේ ශරීර තුල පවත්නාව ආකාශ ධාතුවක් මේ අපේ ඉදිරියෙන් දිස්සෙන කිසිත් නැති ආකාශ ධාතුවක් ආකාශ ධාතුව වශයෙන් එකයි
කිසිම වෙනසක් නෑ. එතකොට මුළු විශ්වයේම සත්ව ආකාශ ධාතුවත් වශයෙන් සම කරන්නට ඕනේ දැන් සිටින්. මේ ආකාශ ධාතුවට මෛත්‍රී පැතිරුණොයි කියන එකේ කිසිම තේරුමක් නෑ. මා මේ ඉදිරියෙන් දිස්සන අංශ දෙක බලලා අහසව පත්තිවා කියලා මම මෛත්‍රී පැතිරුවනනම් අන්න ඒ වගේම තමයි සියලු සත්වයෝ සුවපත්ේවා කියලා මෛත්‍රී පැතිරුවනකොට සිදුවන ක්‍රියාවලියක්. හිතන්නට එපා මේ මෛත්‍රී භාවනාව විකෘති කරන්න යනවායි කියලා. අපි කරන්න කියන්නේ පරමාර්ථ ධර්මයන් කියලා සම්මුතිය කඩලා පරමාර්ථයේ ඉක්මවා යන නිර්වාණ ධාතු සාත්‍යයන් සාකරන්නට සම්මුතිය ඉක්මවා යන්නට. එම නිසා මේ தත්ත්වය දැන් අවබෝධ කරගන්න ඕන. ආකාශ ධාතුව සත්‍යේ කුජලේ වශයෙන් ගන්නනේ මෛත්‍රී භාවනාව තුළින් අපි සත්‍යයන් දෙසේ සත්‍ය සෝපත්තේවා කියුවා. සියලුම සත්‍යන්ගේ ආකාශ ධාතුව වශයෙන් සමයි මෙහි සත්‍යේ කුජලේ නැති බව දැන අවබෝධ වන්නට ඕන. දැන් අපි මෛත්‍රී පතරනවා සියලුම සත්‍ය සෝපත්තේවා කියලා. සත්‍යේ කියන්නේ ආගේ ධාතු හයක් ගැන එකක් තමයි අපි ගත්තේ ආකාශ ධාතුව. දැන් අපි ගන්නවා වායු ධාතුව. අපි ශරීරය තුළ තියෙනවා වායු ධාතු කොටස් 6ක් පොළොවේ. අපි ආශ්වාස කරනවා, අපි ප්‍රාශ්වාස කරනවා. ඒදී ඇතිවන්නේ වායු ධාතුවක්. අපි ඒ වගේම මේ ඉක්කා චිත කරනවා, ඊළඟට කතා කරනවා, සිනහා වෙනවා මේ අවස්ථාවවලදී උඩගලා ගමන් කරන වායු ධාතුවක් අපේ ශරීරය තුළ තිබෙනවා. ඒ වගේම අප මල මූත්‍ර ගහනකොට පහත බලා ගමන් කරන වායු ධාතුවක් තිබෙනවා. අපේ ආමාශය ඇතුලේ වායු ධාතුවක් තිබෙනවා. පිස්තුවර හැම තැනකම වායු ධාතුව තියෙනවා. ඒ වගේම බඩවැල් ඇතුලේ තාම වායු ධාතුවක් තියෙනවා. අපි මේ අංගපසමේ හාට මෙහාට දිග හරින කොටත් ඒකලත් වායු ධාතුවක් තිබෙනවා. මේ කොයි නම්කින් කොයි ආකාරයෙන් වායු ධාතුවක් තිබුණත් ඒ සෑමකම වායු ධාතුවක්මයි. එම නිසා අපි විදිතින් වල කියන්නේ අපේ ශරීරය තුළ තියෙන වායු ධාතුවක් පමණ දැන් අවධානය යොමු කරන්න. දැනෙන්නේ දැන් මම මෙතන ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා මගේ කය තුළ දැන් ආස්වාස ප්‍රාස්වාස වායු ධාතුව තියෙන මේ දින්වත් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා මගේ තියෙන මේ ආස්වාස ප්‍රාස්වාස වායු ධාතුව මේ දින්වත් ඇගේ ආස්වාස ප්‍රාස්වාස වායු ධාතුව අතර ධාතු වශයෙන් බලනකොට වෙනසක් තියෙනවා කිසිම වෙනසක් නැහැ ගැහණියක් ආස්වාස කරලා දිනේ ආස්වාස කරලා ගැහණියකගේ ශරීරයේ තුල තියෙන වායු ධාතුවක් ඒ වගේම මිනිහෙකුගේ තියෙන වායු ධාතුවක් ධාතු වශයෙන් සමයි කිසිම වෙනසක් නැහැ. දැන් කල්පනා කරන තිරිසන් සතෙකුත් ආස්වාස කරනවා. මේ තිරිසන් සත්යන්ගේ ශරීර තුල මේ උලඟ මේ වායු ධාතුව පවතිනවා. ඒද වෙනසක් තියෙනවාද? ඒ වගේම තමයි භූත කොටස්, ඒ වගේම තමයි දේව කොටස්, ඒ වගේම තමයි බ්‍රහ්ම කොටස්. මේ සෑම කෙනෙක් ආසස් ප්‍රාසස් කරනවා නම් මේ ආසස් ප්‍රාසස් නොකරන කෙනෙක් සිටියත් මේ මුළු ශරීරයක් ඇති, කයක් ඇති සියලුම සත්ත්වයන්ගේ ශරීර තුළ යම්කිසි වායු ධාතුවක් තියෙනවා නම් ඒ වායු ධාතුව අපිකාමි සමයි. බේදයක් අපට දක්නට නැහැ. ගැහැණු කිරිමි බේදයක් නෑ, තිරිසන් මනුෂ්‍ය කියලා බේදයක් නෑ, දේව බ්‍රහ්ම කියලා බේදයක් නෑ, භූත යක්ෂ ප්‍රේත ආදී වශයෙන් බේද ඉල් ගන්නට නෑ. මේවා අපේ සිතින් හදි කරගෙන තියෙන මුලාමං, සිතේ මායාකාරී ස්වરૂපයන්. මේ මායාකාරී ස්වરૂපේ අයින් කරන්නටයි මේ විදිහට අපි නුවණින් බලන්නේ. එතකොට අපි සියලු සත්‍ය සෝපත්ත්වා කියලා සෝපත්ත්වා කියලා මෛත්‍රී පතරනකොට අර කලින් කියවාසේ ආකාශ ධාතු සෝපත්ත්වා සෝපත්ත්වා කියනවා නම් ඒක නිර්ක්ෂක කතාවක් වෙනවා. ඒ වගේම මේ වායු ධාතු මේ ගුලම් පිටි කැරකෙනවා මේ පෑන් කැරකෙනවා කැරකෙනකොට මුලඟ තියෙන අනේ මේ මුලඟ සෝපත්ත්වා මුලඟ සෝපත්ත්වා මුලඟ සෝපත්ත්වා කියලා අපි නැවත නැවත සිහිපත් කරනවා වගේම තමයි සියලු සත්‍ය සෝපත්ත්වා 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 කියන එක වායු ධාතු වශයෙන් සියලුම සත්‍ය දැන් සම වශයෙන් පෙනෙන්නට ඕන. මුළු විශ්වයේම ආකාශ ධාතු තියෙනවා. අපේ ශරීරයේ පුරාම කෝටියක් රූපයක් ගන්නා ආකාශ ධාතු තියෙනවා. මේ ආකාශ ධාතු වායු ධාතුවෙන් පිරීලා තියෙනවා. සියලු සත්‍ය සෝපත්තේවා කියනකොට අපට දැන් පිළිගන්නට ඕනේ ආකාශ ධාතුවත් වායු ධාතුවත් තමයි මේ සත්‍යයන්ගේ කොටස් දෙකක් වශයෙන් දිස්සෙන්නේ කියන. දැන් අපි බලමු
ආපු ගතියට වතුර ගතියට දැන් උදාහරණයකට අපි ඇඟෙන් දහඩිය ගලනවා පිරිමියෙකුගේ දහඩිය එහෙනියෙකුගේ දහඩියත් අතර වෙනසක් තියෙනවද අපේ පිරිමියෙකුගේ පිරිමියෙකුගේ මෝත්‍රා තියෙනවද එහෙනියෙකුගේ මෝත්‍රා තියෙනවද වෙනසක් තියෙනවද පිරිමියෙකුගේ ලේ දහතු ලේ තියෙනවා එහෙනියෙකුගේ ලේ තියෙනවා ලේ වල වෙනසක් තියෙනවද ඔය දීපිතකෝ දී නෙගටිව් කියනවා නේ මම කතා කරන්නේ ධාතු වශයෙන් කරන කතාවක් එක් මේ අපේ තුල තියෙන කෙලවල වෙනසක් සෙම්වල වෙනසක් සුති වල වෙනසක් පෙර වල වෙනසක් මේ ආදී අපේ ශරීරයේ තුල තියෙන ආපෝ ධාතු කොටස් අතරත් මන විරෙන්නේ ගැහණියකගේ සාපිරිමේකගේ මෙන්න සත්‍යයේ තියෙන මේ ආපෝ ධාතු කොටස් අතර වෙනසක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න අර හරක් කියන කෑම වමාර වමාර සම්පූර්ණ කල්ල කතාවෙන් සෙම වැටෙනවා. ඒ සෙමයි අපේ සෙමයි අරන් බලපුවා මැත් වශයෙන් සෙම වශයෙන් නිකයි. වායි ආපෝ ධාතු වශයෙන් නිකයි. මේ ශරීරයේ තියෙන ආපෝ ධාතු යම්සේද බාහිර වශයෙන් තියෙනා වූ වතුර කොටසත් ඒ වගේම ආපෝ ධාතු වශයෙන් සමයි. අපේ මූත්‍රාවල කෙළවල සෙම්වල සුතුවල සැරවල දියවල තහඩියවල මේ ආදීන්නේ ධාමයේ කොටස්වල ඇති ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුව වශයෙන් සම්මානිත වෙනවා සම්වශයෙන් දකින්නට වෙනවා මේ බාහමාගේ මෙන්න බාහිර යම් කාට සත්ත්ව කොටස් ලැබෙනම් ඒ සියලුම සත්ත්ව කොටස් ලැබ පවත්නා වූ ආපෝ ධාතුව දැන් එකයි සමතපතෙන් පවතින එකම ධර්මයක් බව වැටහෙන්නට වෙනවා සියදස්පත්ති රසුපක්කිට අපි ජලයක් දෙස බලාගෙන දිටක් දෙස බලාගෙන වතුරක් දෙස බලාගෙන මේ වතුර සුවපත්තේ වාසුපත්තේ වාසුපත්තේ වා කියලා අපි මෙනෙහි කරනවා අන්න එලෙසින්ම සියලුම සත්ව සුවපත්කිට කියලා මෙසේ මෙනෙහි කරගෙන යන්නේ අර කලින් කියපු ආකාර ධාතුවටද එහෙම නැත්නම් පසු කියපු වායෝ ධාතුවටද එහෙම නැත්නම් මේ දැන් කතා කළ ආපෝ ධාතුවටද මේ වාට මෛත්‍රී පැතරවීම විහිළුවක් නේද අපි මේ බලන්නේ සම්මුතිය ඉක්මවා යෑමට පරමාර්ථ වූ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගැනීමට එබැවින් හිතන්නට එපා මෛත්‍රී භාවනාව මේ අනිත් පැත්තට පෙරලන්නට යනවා මේ බොරු බණ දේශනා කරනවා කියලා. විකුත්ති බණ. එමෙ නිසා මේවා ක්‍රියාත්මක කරලා බලන්න. දැන් ටිකක් ඉතින් මේගොල්ලන්ට මේවා එනකොට ඉවසීම පුරුදු කරන්න ඕන. පරිබෝධ කරලා දැන් ගලා යන ධර්මයේ මඟ අතරමඟ නතර වෙනවා. කරන්න දෙයක් නෑ. හොඳයි දැන් අපි මෛත්‍රී පතුරවන්නේ ආකාශ ධාතුවට අපි ආපෝ ධාතුවට නිවි වායු ධාතුවට නිවි ඒවට මෛත්‍රී පතුරවනවා කිව්වට සත්‍යෝ කියලා සීල සත්‍යෝ කිව්වට මේ කොටස්වල සත්‍යයන් නැති බව තේින්නට ඕන මුළු ඉස්සේ යන්තා සත්‍ය කොටස් සිටිනා ඒ සීලවම සත්‍ය කොටස්වල රූපවල මේ ආපෝ ධාතුවේ වායු ධාතුවේ ආපෝ ධාතුවේ සත්‍යයන් කියලා ගන්නට කිසි දෙයක් නැහැ ගැහෙන කිරිමි කියලා ගන්නට කිසි දෙයක් නැහැ ධාතු මාත්‍රයයි සියලුම සත්ව මෙලෙස ධාතු වශයෙන් සමයි කියලා සම්පත්තයේ දැන්පත් කර ගන්නට ඕනේ සිටින්න දැන් අපි බලමු තීජෝ ධාතුවට ප්‍රශ්නෙට අපේ දෝ කියන එකට රස්නේ සීතල දෙකම ගැනිනවා ඒක සමානාත්මක වචනයක් එබැවින් රස්නේ කියවත් සීතල කියවත් දෙතුන් තීජෝ ධාතුව දැන් අපි අරුණ කටුවක් බල කියලා කටයි දිවාසි බැලුවොත් එන පැරන්ෆයිට් අංශ 98.4ට මගේ උෂ්ණත්වය පවතිනවා. මුන්නේ නැති නිසා. මේ අනිත් කෙනෙක්ගේ කටට එන කටුවක් තිබ්බොත් 98.4ට නිවේදනය නැන්නේ ඉන්නේ ආට යන දුන්න නැත්නම්. මගේ උෂ්ණත්වයක් මේ ශරීරයේ තියෙන මේ ගැහෙන කෙනෙකුගේ හෝ පිළිම කෙනෙකුගේ උෂ්ණත්වයක් අතර ඒ කණ බැලුවොත් වෙනසක් තියෙනවද? හිතන්නේ දැන් මේ අවුව දැකිනකොට අපිට රස්නේ දැනෙනවා මේ රස්නේ සත්‍යෝ ඉන්නවද පුජ්ජලෝ ඉන්නවද නැත්තම් ආත්ම තියෙනවද අපේ ශරීරයේ මේ වගේ උෂ්ණත්වයක් තියෙනවා මේ උෂ්ණත්වයේ විවිධ ආකාරයි
සමහරට අපේ යටිපතුල් දනවා. මගේ යටිපතුල් දැවිල්ලත් ගෙහැණියෙකුගේ මිනිහෙකුගේ යටිපතුල් දැවිල්ලත් අතර තීජෝ ධාතු වශයෙන් ගැහෙන පිළිමි ගෙහෙදයක් දක්න්නට නැහැ. සමහර විට අප සමහර දිනේ බොහෝ සම විටම අපි කාණ්ඩයෙන් ලබන ආහාර ජීර වෙනවා. මගේ ආහාර ජීර්ණ පන්තිය වැඩ කරන විදියටමයි මේ සෑම කෙනෙකුත් වැඩ කරන්නේ. ඒ වගේම තමයි අර සුදුසස්සත්යන්ගේ ජීර්ණ පන්තිය වැඩ කරන්නේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය. ඒක සිදුවන්නේ තීජෝ ධාතුව තුළින්. ආහාර ජීර්ණ තීජෝ ධාතුව තුළින්. මේ ආහාර ජීර්ණ තීජෝ ධාතුව කොයි සත්‍යාවේ සමායි වෙනසක් දක්න්නේ නැහැ. අරමගේ අත්පා දෙවිලියාදී වශයෙන් ඇති කරන තේජෝ ධාතුවක් තියෙනවා නම් ඒකත් සෑම සත්‍යයක් කියන සමයි වෙනසක් දක්න්නේ නැහැ. අපේ සාමාන්‍ය වශයෙන් අරමා කලින් කී පරිදි අංක 98.4ට පැරන්ටයිට් වශයෙන් කතා කරන තේජෝ උෂ්ණත්වය භාගයේ සමයි විචාරක ගන්නේ තේජෝ ධාතුවකි. මනසේ දිරාපත්න ආකාරය තමයි ගැහණි දිරාපත් ගන්නෙ. ඒ විදිහටමයි තිරසංස්කෘතේ දිරාපත් ගන්නෙ. බාහිර වශයෙන් තියෙන තේජෝ ධාතුවත් අපේ ශරීරය ඇතුළේ තියෙන තේජෝ ධාතුවත් තේජෝ ධාතුව වශයෙන් සමයි කිසිම වෙනසක් නැහැ. ඒ වගේම තමයි තමාගේ ශරීරය තුළ තියෙන තේජෝ ධාතුවත් බාහිර සියලුම සත්ත්ව කොටස් පුරා වල තියෙන තේජෝ ධාතුවත් තේජෝ ධාතුව වශයෙන් සමයි. අපේ සියලු සත්ත්වෝ සූපත්ත්වා කියන එක හරියට මේ අපට දැන් ළඟට බැදී අවුයේ ඇති ප්‍රශ්නයේ දෙස බලලා අනේ මේ ප්‍රශ්නයේ සූපත්ත්වා 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 කියන කතාව ගැනීම විහිළුවක්. සියලු සත්ත්වෝ කියලා අපි කතා කළාට මේ තීජෝ ධාතුව තුළ කිසිම සත්ත්වයක ආත්මයක් ගන්නට නැහැ. තීජෝ ධාතුව තුළ කිසිම භේදයක් දක්නට නැහැ. අඩුවෙදීන් තිබෙන්නට පුළුවන්. ඒ ධාතුව වශයෙන් කිසිම භේදයක් නැහැ. මුළු විශ්වයේ යන්තා රූපයේ සත්‍යයන් සිටිනම් මේ සියලුම සත්‍යයන්ගේ තීජෝ ධාතුව වශයෙන් සමයි. කිසිම වෙනසක් නැහැ. මේකේ පස්සේ පුද්ගලෙක් දක්නට නැති බව දැන් කෙනෙක් ඕන. අපේ ඇඟේ තියෙන තීජෝ ධාතුව අරගෙන මේ මමයේ මේ මගියේ කියලා කෑ ගහලා අපි කිව්වද මේ තීජෝ ධාතුවේ පවතින ධර්මයක්. අපේ තියෙන ආකාර ධාතුව කවදාද නම කියලා මගියේ කියලා කිසිවෙක් දන්නේ නැතුව ඇති. අපේ තියෙන ඇඟ ඇතුලේ තියෙන කුලම් බාහිර කුලම් හේම කිසි කෙනෙක් මේ පස්සේ පුද්ගලෙක් කියලා නුවණ තියෙන කෙනෙක් දන්නේ නැහැ. අපේ ඇඟ ඇතුලේ තියෙන වතුර කොටස් ඉතින් මමය මගේ ආත්මයක් සත්‍යයේ කියලා දන්නේ නැහැ ප්‍රඥා අසක් ඇති කෙනෙක්. දැන් මේ අයගේ ප්‍රඥා අස පහළවන්නට ඕන ඥානෙ උපදින්නට ඕන. ඒ තුළින් මේ කියන ධර්මය අවබෝධ වන්න ඕන. දැන් මොන්න සියලු සත්‍යයන්ගේ ධාතු කොටස් වලින් අපි ධාතු හතරක් බැලුවා. දැන්දී බලමු පඨවි ධාතුව. අපේ ශරීරයේ වැඩිපුරම ඉක්කොට තියෙන පඨවි ධාතුව ඇත්ත වශයෙන්ම අනිත් ධාතු කොටස් තිබෙනවා. අපි වැඩිපුර ඇලෙන් කරන්නේ පඨවි ධාතයෙන් හැදලා තියෙන මේ නිර්මිත වෙලා තියෙන මේ ශරීරය ආපෝ ධාතයෙන් උපමට්ටම් කරලා තේජෝ ධාතයෙන් උණුසුම් කරලා වායු ධාතයෙන් කුම්බල තියෙන නිසා. එහෙම නැත්නම් ඔය ධාතු කොටස් අතර වෙනකොට තියෙන අපේ ශරීරවල ඇලෙන් කරන්නට දෙයක් නැහැ. දැන් පඨවි ධාතුවයි අපි අවධානයේ. පඨවි කියන්නේ පස් ගතිය. නැත්නම් තද ගතිය, මුද්දු ගතිය, ඒ ලක්ෂණය. දැන් මේ ශරීරයේ තියෙන පඨවි ගතිය අපි හිතමු දැන් මගේ අඟේ තියෙන මේ පොත්තක් මම අර නියපොතු කපණේට අරගෙන සූරනවා. කිචි බවට පත් වෙනවා. ඒක තමයි පඨවි ගතිය. ඒ පිටි බවට පත්. මේ අයගේ කෙනෙක්ගේ නියපොත්තක් කරන් සීරුව මගේ පඨවි ගතියත් මේ අයගේ පඨවි ගතියත් අතර වෙනසක් තියෙනවද? එම අපේ ඇඟේ තියෙන මේ ඇටකටු අපි කුඩු කරනවා. අපි හිතන කොමේ කුරහන් ගලක දාලා අම්බරණා වගේ ඇඟපුවා කියලා නැත්නම් මැෂින් එකකින් කුඩු කළා කියන ඔන්න කිසි භාවයක් පත් වෙනවා. පඨවි ධාතුවක් පත් වෙනවා. දැන් මේ අය ප්‍රයත්න කරන්න ඕන හිත ඇතුලින් මේවා කියනකොට. ඇඟේ ඇතුලේ ඇටකටු මෙන්න කුඩු කරනවා මෙන්න පිටි වෙනවා ඒවා දකින්නට ඕන. මේ කුයි සත්‍යයේ ඇටකටු වලින් කුඩු කළා මේ පඨවි ධාතුවයි අපිට වැඩිපුර දකින්න ලැබෙන්නේ. තිරිසන් සත්‍යයේ අපි තුන හතරක් ඇටකටු වලයි අපේ ඇටකටු වලයි වෙනසක් දැකන්නට පුළුවන්.
එකකට වශයෙන් බලපුවම කිසිම වෙනසක් දකින්නට නෑ. අපේ ශරීරය තුල මස් තියෙන හරකගේ මසුයි අපේ මසුයි අතර මට නම් වෙනසක් දකින්නට නෑ. අපේ ශරීරය තුල තියෙන පඨවි ධාතුව වගේම තමයි සමාගයේ පඨවි ඇඟේ තුල තියෙන පඨවි ධාතුව වගේම තමයි බාහිර සත්‍යංගේ තියෙන පඨවි ධාතුව. ධාතු වශයෙන් තමයි ජීවයක් ඇති සත්‍යයේ පඨවි ධාතුව වගේමයි ජීවයක් නැති අජීවී වස්තුන් වල පවත්නා වූ පඨවි ධාතුවයි. මිනිසුන්ගේ ගැහෙනුම්බිය කියලා බෙහෙද නැහැ ධාතු වල. තිරිසංසත්තුන්ගේ යක්ෂයන්ගේ භූතයන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මනුෂ්‍යයන් ආදී වශයෙන් කිසිම බෙහෙදයක් මේ ධාතු වල නැහැ. ධාතු ධාතු පාඩියේ පවතිනවා අපේ මුලාවට අපේ නොදැක්කමට මේ ධාතු ගොඩක් වලට විවිධාකාර දිගින් දාගෙන විවිධාකාරයෙන් අපි විවහාර කරගෙන විවිධ වශයෙන් අපි මේ සත්ව කොටස් බෙදමින් යන්නේ. තීක සංසත්තුව සෝපත් වේවා, මිනිස්සු සෝපත් වේවා, දෙවියෝ සෝපත් වේවා, බ්‍රහ්මයන් සෝපත් වේවා, දැන් සියලු සත්වයෝ සෝපත් වේවා. මේ සියලුම සත්‍ය සෝපත්ත්වා කියන්නේ මේ කනක දිස්සන පටවි ගතියද නැත්නම් මේ ගඩොලක දිස්සන පටවි ගතිය දෙස බලන්නේ අනේ ගඩොල ඔබ සෝපත්ත්වා 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 කියන එක හා සමානමයි. එතකොට මුළු විශ්වයේ පුරාම සියලුම සත්‍යයන් අරමුණු කරමින් මෛත්‍රිය පතුරනවා කියන්නේ මේ ධාතු කයින් මේ ධාතු කයින් කවරනම් කොටසකටද කියලා දැන් මනමින් හිතින් බලන්නට ඕන. මා මෛත්‍රිය පතුරන්නේ ආකාශ ධාතුවටද මේ සත්‍යයන් තුළ පවතින? එහෙම නැත්නම් මා මෛත්‍රිය පතුරන්නේ මුලකටද? එහෙම නැත්නම් මේ සත්‍යයන් තුළ පවතින වායු ධාතුවද මා මෛත්‍රිය පතුරන්නේ? එහෙම නැත්නම් මේ ආපෝගතේ වතුර ගැටියද මෛත්‍රිය පතුරවන්නේ? එහෙම නැත්නම් මේ කියපු පඨවි ගතියටද මෛත්‍රිය පතුරවන්නේ? මේ පඨවි ආපෝ තීතෝ වායෝ ආහස කියන ධාතු වල කිසිම වෙනසක් මට දක්නට ලැබෙනවද? ලෝකේ යම් තා සත්‍යයන් තියෙනම් මේ සියලුම සත්‍යෝ ඒ සියලුම සත්‍යන්ගේ රූප තියෙනම් මේ රූප කොට මේ ධාතු පහට ගැටෙනවා. මේ ධාතු පහට අනුකූලව සම වෙනවා. දැන් මුළු විශ්වයේම පවත්නා වූ සියලුම සත්‍යන්ගේ රූපස්කන්ධ සම සත්‍යයෙන් දකින්නට පුළුවන් වන්නට ඕන. සමාගයේ මෙන්ම බාහිර ලෝකයක්. එතකොට අපේ මෛත්‍රී පතුරවන්නේ මේ ධාතු කොටස් පහට නෙවේ. මේ ධාතු කොටස් පහට තියෙන සත්‍යය කියලා මෛත්‍රී පතුරවට අපේ තුළ තිබුණේ මුලාවක්. අපි කලේ මුලාවන ධර්මයක් ඇති කර ගැනීම. මේ මුලාව දැන් අවබෝධ විය යුතුයි. දැන් අපි බලන්නේ විඥාන ස්කන්ධයට. ධාතු පහ විඥාන විඥාන පායන් එකන සද්ධාතු රෝයන් වික්ඛු පුරුෂෝ මේ ධාතු පහක් මේ මනුෂ්‍ය සත්‍ය කියන්නේ. ඒකෙන් පහක් මේ අපි දෙන්කලේ පහේම සත්‍යයක් අපිට දැන් දකින්නට නැති බව පෙනෙන්නට ඕන. දැන් ගන්නේ විඥාන ධාතුව. විඥාන ධාතුව කියන්නේ මෙතන අර වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතර තමයි. එකකට නෙවෙයි. විඥාන ස්කන්ධයට පමණක් නෙවෙයි මෙහිදී විඥාන ධාතුව කියලා කතා කරන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර තමයි. දැන් අපි බලමු අපි මෛත්‍රී පතුරන්නේ සංඥාවටද කියලා. දැන් මම මෙතන දකින රූපයක් දකිනවා. අපි උදාහරණයක් ගමු මගේ අතේ තියෙන මේ ලේන්සුව දැක්කා කියලා. ලේන්සුව දැක්නොත් ලේන්සුව කියලා සංඥාවක් හටාවා. මෙතන ඉන්න කාන්තාවන් මේක දකිනවා ලේන්සුව කියන සංඥාවක් ඇති කරගන්නවා. තවත් පුරුෂයෙකුත් මේක දකිනවා ලේන්සුව කියන සංඥාවක් ඇති කරගන්නවා. මගේ ඒ ලේන්සුව කියලා ඇති කරගත් සංඥාවක් අනිත් අය ඇති කරගත් සංඥාවක් අතර කිසිම වෙනසක් තියෙනවද? කිසිම වෙනසක් නැහැ. යම් කිසි දෙවියෙක් මේක දැකලා ලේන්සුව කියලා සංඥාවක් ඇති කරගත්තනම් ගාමිණී කරේ කවල සත්‍ය කරේ සංඥාව ඇති කරගත්තනම් සංඥාන් වශයෙන් සමයි. කිසිම වෙනසක් නැහැ. අපි හිතන්නේ දැන් හතට දුන ටිකක් හරි සීනි ටිකක් දැක්කයි කියලා. මම සීනි ටිකක් දැක්කම මට දැනෙන රස සීනි රස නම් මේ ගැහෙන කෙනෙක් දැක්කත් පස්සේ ඒක තිස්ස රසක් වන්නේ නැහැ.
තිරිමි කෙනෙක් දැක්කයි කියලා ඒක වෙනස් අසභාවයට පත්වන්නේ නැහැ. තිරිසන් සතෙකුට දුන්නයි කියලා ඒක වෙනස් අසභාවයට පත්වන්නේ නැහැ. ඒ ආසෙන් හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්න ස්වરૂපය කාමිත් තමයි. අපි වේදනාවල් හඳුනා ගන්නවා. මේක දුක්ඛය, මේක සැපක්ය, මේක මඳහත් වේදනාවක් කියලා. මා ඒකේ හඳුනා ගැනීමත් මේ පින්වත් අය හඳුනා ගැනීමත් බාහ්‍ය සත්වෝ එලෙසින් හඳුනා ගැනීමත් හඳුනා ගැනීම වශයෙන් එක සමානයි. තිරිසත් සත්වෝ හඳුනා ගන්නා නෙක දේවල්. ඉව කියන්නේ බොහෝ වෙලාවට ඒ හඳුනා ගැනීමට. මේ සියලුම හඳුනා ගැනීම, රූප හඳුනා ගැනීම, ශබ්ද හඳුනා ගැනීම, ගන්ධවල, රසවල, කයද දෙන දේවල්, සිතට දෙන අරමුණු මේ ආදී දේවල් හඳුනා ගැනීම වශයෙන් බලනකොට සියල්ලම සමයි. අපේ සියලුම සත්‍ය සෝපත්ත්වාසෝපත්ත්වා කියලා මෛත්‍රී පතුරනකොට අපි හිතනකෝ අපේ ඒ කියන බුද්ධලයාගේ මේ රූප හඳුනා ගැනීම සෝපත් වේවා, ශබ්ද හඳුනා ගැනීම සෝපත් වේවා, රස හඳුනා ගැනීම, පොට්ටක් හඳුනා ගැනීම, ධර්ම හඳුනා ගැනීම සෝපත් වේවා කියලා හිතුවොත් ඒක සාර්ථක දෙයක්ද? එක්කන් වැඩක් ඇති දෙයක්ද? මගේ සංඥාවෙන් මගේ සංඥාව වගේම තිරිසන්දත සත්‍යන්ගේ දිව්‍යරුන්ගේ බ්‍රහ්මාදී අනික සත්‍යකතවල සංඥාව සමයි එකලෙසින්ම හඳුනා ගැනීමක් ඇති වෙනවා. මේ සංඥාව ඇති වෙනවා, ඇති වෙච්ච ගමන් නැති වී යනවා. අනිත්‍යයට යන ධර්ම මේ සංඥාව සුවපත් වේවා කියලා අපි සුවපත්මයි මෛත්‍රීසිත පතුරවනකොටම අර අපි මෛත්‍රීසිත පතුරවලා ඉවරමින් හිටත්තේ ඉස්සෙල්ලා ඒ සංඥාවත් නිරුද්ධ වෙලා යනවා. මොකකටද අපි මෛත්‍රිය පතුරවන්නේ? මේක හොඳට අවබෝධ ගන්න. දැන් ගැඹුරු කාරණා වලට බහින් යන්නේ. දැන් ඉස්සෙල්ලා අපි කතා කළේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ධාතු අතරත් මෛත්‍රිය පතුරවනකොට ඉනි සත්‍යයක් දක්නට නොලැබෙන බව. දැන් අපි මේ කතා කළේ අපි ඉතුරු විඥාන ස්කන්ධයේ තියෙන සංඥා ස්කන්ධයේ මෛත්‍රිය පතුරවන්නට අපට බැරි බව. ඒක නිර්වචක ක්‍රියාවක් බව. කලින් කියපු ධාතු කොටස් හයම ආකාශ ධාතු වල අනිත් ධාතු කොටස් හතර පහම හතරම මේ මහා ඇතිවිල මහාම නැති වෙන ධර්ම අප අර සංඥා වගේමයි අපි කීවිය හැටි එක තේින්නේ. දැන් මේ මොහොතේ පවතින පටවි ධාතු ඊළඟ මොහොතේ වෙනකොට නෑ. ආපෝ ධාතුවත් එහෙමයි, තේජෝ ධාතුවත් එහෙමයි, වායෝ ධාතුවත් එහෙමයි. වෙනස් ස්වરૂපයකට අනිත්‍ය tattයකට පත් වෙනවා. අපි දැන් සත්ත්ව කොටස් අරගෙන සියලුම සත්‍ය සුසත්ත්වයෙන් මෛත්‍රී පතර වෙනකොට අපි මෛත්‍රී පැතිරිය ධාතු කොටස් අතන තුනක් පටවි ආපෝ තේජෝ වායෝ තුන. අපි මෛත්‍රී සිට පතරලා ඉවර වෙනකොටම ඒ මෛත්‍රීට ලක් වෙච්ච ධාතු කොටස් එතනම නිරුද්ධ වෙලා කොමකටද මෛත්‍රී පතරවන්නේ? මෛත්‍රී පතරන්න කොමක් ඉතුරු වෙනවද? මේ හිස්කව පිනින්න ඕනේ. මේ අපේ තියෙන නිර්වචක ස්වરૂපයේ මේ ශූන්‍ය දර්ශනයට හිත යොමු කිරීමට අපි මේ ගමන කටයුතු කරන්නේ. එතකොට ධාතු වශයෙන් බැලුවත් ලෝක සත්‍ය සමයි, සංඥා වශයෙන් බැලුවත් ලෝක සත්‍ය සමයි. කිසිම වෙනසක් නැත්නේ නැහැ. සමාගේ සංඥාව මෙන්න බාහිර ලෝක සත්‍යගේ සංඥාවත් එක හා සමාන දෙන්නේ. එතකොට මේ සංඥාව ඇති වෙනවා, පවතිනවා, මොහොතකින්ම නැති වී යනවා. මේ සංඥාවට අපි මෛත්‍රී පතුරවනවා කියන එක විහිළුවක්. මෛත්‍රියේ සත්‍යෝ සුපත්ත්වා කියන සියලු සත්‍යෝ කියන්නේ අපේ සිත තුළම තියෙන සංඥාවක්. ඒකත් ඇති ගමන්ම නැති වෙන අර මුළු විශ්වයේම තමන්ගේ සංඥාවත් එක්ක ඔක්කොම සංඥා ස්කන්ධ කඩාගෙන හැලෙන හැටි දැන් පෙනෙනවා නම් බොහෝමත්ම හොඳයි. හැම සංඥාවක්ම නිදි ගිලිහි කැඩි කැඩි ඇද හැලෙනවා. නිරුද්ධ වෙවි, නිරුද්ධ වෙවි, සේ වෙවි, සේ වෙවි යනවා. සංඥාව ගැන දැන් කතා කළා ඇති. අපි බලමු විඥාන ස්කන්ධය ගැන. මේ සද්ද ඇහෙනකොට මේ පින්වත් අයට සද්ද දැනගන්න සිතක් පහළ වෙනවා. ගැහෙනු අයට මගෙන් තමයි පිරිමයට තේ තිබෙනසක් නෑ. ගඟ සුවඳ දැනගන්න සිත් පහළ වෙනවා නාසය තුළින්. ඒකේ ගැහෙන පිරිමි බෙහෙතයක් සත්ත්ව පුද්ගල බෙහෙතයක් නෑ. රස දැනෙනකොට දිවට ඒකත් අපේ දැනෙනවා. ජීව විඥානය කියලා පොත්වල කියන්නේ.
ඇහැට රූප දැනෙනකම ඒක අපි හඳුනා ගන්න සිත් පහළ වෙනවා. කයට පොට්ටබ්බයක් වැදුනහම යම් හදයක් ස්පර්ශ වුණහම ඒක අපි හඳුනා ගන්නවා. ඒක ගැන සිතක් පහළ වෙනවා. මනසිනුත් නොඑක් දේවල් අරමුණු වෙනකොට මනසට ඒකත් අපි හඳුනා ගන්නවා. මේවට තමයි විඥාන කියන්නේ. මේ සිතුවිලි ඇති වෙන සිත් ඇති වෙන එක. මේ විඥාන සෑම සත්‍යයක් තුළම එක ලෙස ක්‍රියාත්මක වෙන බව දැන් තේින්නට ඕන. මගේ කනේ ශබ්දේ වැඩිලා සෝත විඥානයේ ඇතුනේ යම්සේද එලෙසින්ම ත්‍රිසං සත්‍යයේ කනේ ශබ්දේ වැඩනට පසුව සෝත විඥානයක් ඇති වෙනවා ශබ්දේ දැනගන්නා සිතක් කන තියෙනවනේ. ඒ වගේම තමයි අනිත් ඉන්ද්‍රයන්ට මේවායේ කිසිම ભેදයක් නැහැ. මේ විඥාන ස්කන්ධය ඇති වෙච්ච ඥාතිත ඇති වුණු ගමන්ම දිලිහි යන මා මේ වචන පිටකරන ගමන්ම නිරුද්ධ වෙනවා. ඒ වගේම වැඩිච්ච ගමන්ම දැනගන්න සිතත් එතනම කඩාගෙන හැලෙනවා. එතකොට අපේ මෙන්න ඔක්කගන්න අපේ විඥාන ස්කන්ධය තුල මෙලෙසින් අනිත්‍යයට යන බව විඥාන ස්කන්ධයේ අනිත්‍යයට යන බව අපි දකින්නට වුණා. ඒ වගේම මේ විඥාන ස්කන්ධය තුල සත්‍ය කියලා ගන්නට දුන්නවද ඉතුරු වෙන බෑ කියන්නේ කියන එකක් අපි දකින්නට ඕනේ. හේතුන්ට අනුකූලව මේ විඥාන ඇති වෙනවා. හේතුන් නැති වෙනකොට මේ විඥාන නැති වෙනවා. අපි සියලු සත්‍ය සූපත්තේවා සූපත්තා සූපත්තා කියන මෛත්‍රියේ පතරනකොට මේ සත්‍යයන් දක්නා සද්ධාන සිස්සූපත්තේවා ගඳ සුවඳ දැනෙන සිස්සූපත්තේවා රස දැනෙන සිස්සූපත්තේවා කියලා අපි මේ මෛත්‍රී පතරවන්නේ. මේ බලන්නේ යන්නේ සත්‍ය පුද්ගල සංඥාව තුන විසුණු කරන්නට ආත්ම සංඥාව කඩා හරින්නට මෛත්‍රී භාවනාව තුළින් විදර්ශනා අසන දකින ඒක නිසා මේ ක්‍රියාත්මක කරන්න තෝරන හරියට ක්‍රියාත්මක කළොත් දකින්නට පුළුවන් අප කියන්නේ කුමක්ද කියලා. එබැවින් මේ විඥාන ස්කන්ධ වශයෙන් බලපුවාම සකල ලෝකවාදී සත්‍යංගීම විඥාන ස්කන්ධේ තමාගේ සහිතම එක සමානයි කියලා සමතත්වයක විශ්ව සංකාරයකට දැන්පත් වන්නට ඕනේ අපේ සිත. මේ විශ්ව සමතාවේ ඉඳගෙනයි අපි මේ විඥාන ස්කන්ධයේ සූපත් වේවා කියලා මෛත්‍රියේ පතුරවන්නේ. අපි සූපත් වේවා සූපත් වේවා කියලා හිතක් පහළ වෙනකොට ඒකත් විඥානයක් ඇති වී නැති වී යාම. සත්‍යංගයේ විඥාන දෙක බලලා අපි මෛත්‍රියේ පතුරවන නම් ඒකත් ඇතිලා නැතිලා යනවා. මෛත්‍රිය පතුරවන්නේ කවුද? මෛත්‍රියට බඳුන්වන්නේ කවුද? මොකක්ද නිරන්තරයෙන් පවතින්නේ? කුමකටද මෛත්‍රිය පැතිරෙන්නේ? එතකොට සමාගයේ විඥානියත් නිරුද්ධ වුණා, අන්නයගේ විඥානත් නිරුද්ධ වෙනවා. මේ මොහොතේ තිබුණු විඥානය ඊළඟ මොහොත වෙනකොට නැහැ. කවර සත්‍යයකට මෛත්‍රී පතුරවන්නට පුළුවන්ද අපට? මේ සත්‍යය අවබෝධ වන්න ඕන. දැන් අපි බලන්නේ සංස්කාර ස්කන්ධයක. මේ සත්‍යකින් කියන දැන් කරක් ගත වෙච්ච නිසා ඔකේ බාහයක් නැත්තේ මේ දේශේ නිම ගන්න දැන් නිම කරන්න පස්සේ කතා කරමු. ඊළඟ පහකින් විතර තව ඉවර කරන්න. දැන් සංස්කාර ස්කන්ධයේ බහින්නේ අපේ කිසිම තුල කුසල තියෙන, අකුසල තියෙන, ලෝභය තියෙන, දෝෂය තියෙන, මෛත්‍රිය තියෙන, කරුණාව තියෙන, ප්‍රඥාව තියෙන. හිතේ නොහික්ෂිත විදිය තියෙන. හිතන්න දැන් මගේ සිත තුළ ඇති වෙච්ච තරහයි, ජනනීය සිත තුළ ඇති වෙච්ච තරහයි, ඒ වගේම සත්‍යයේ සිත තුළ ඇති වෙච්ච තරහයි අතර තරහ සිත් වශයෙන් බලනකොට වෙනසක් දක්නට පුළුවන් දෙ කියලා. මේ තරහ සිත් වගේම තමයි කුසල, ඒ වගේමයි අකුසල සිත පිටි කරන දේශනය. එම නිසා මේ සංස්කාර ස්කන්ධයෙන් නිවලෝම ලෝකයේ යම් සත්‍යෝ තිදී නම් ඒ සංස්කාර ස්කන්ධය වශයෙන් බලනකොට සමයි සමතත්වයට පත් කරන්නට අපට පුළුවන් වෙන්නට ඕනේ. මොකද මේ වෙනසක් අපට දකින්නේ නැහැ. සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් බලනකොට අපි තේරු සත්‍ය සූපත්ත්වා කියලා මෛත්‍රියේ පතුරනකොට අනේ මේ තේරු සත්‍යන්නේ සත්‍තාව සූපත් වේවා, ප්‍රඥාව සූපත් වේවා, වීර්ය සූපත් වේවා, මේ සත්‍යයන්ගේ ඊර්ෂ්‍යාව සූපත් වේවා, ක්‍රෝධය සූපත් වේවා කියන දකින්න. සංස්කාර ඛණ්ඩයේ තියෙන ඇතිවි නැතිවි යන ආකාරය අනාත්ම ස්වરૂපයක් අපට වැටහෙන්න තෝරන මේ සංස්කාර ස්කන්ධයෙන් තමයි අපි මුලා වුණේ. බොහෝ දුරට
මේක මම කියලා මගේ කියලා ආත්ම කියලා දෙහන කියලා පිරිමි කියලා සත්‍යම් කියලා අපි හඳුනාගත්තා. මේ සංස්කාර සංදේනෙත් ඒක සිදු වුණා. ඒකේ තියෙන ක්‍රියාවලිය නිසා මේ සංස්කාර දැන් ඇති වුණා, දැන් පැවතුණා, දැන් නැති වුණා. ඒ මොහොතේ නැතිවෙච්ච ගමන් අඩාරන් හැදෙනවා. අපි සියලු සත්‍යෝ සෝපත්ත්වා කියනකොට සත්‍ය වශයෙන් සිදුවන්නේ මේ සංස්කාර ස්කන්ධේ ගලා යන අපේ සිත් තුළින්. ඒකට මොකද වෙන්නේ? සියලු සත්‍යෝ සෝපත්ත්වා කියනකොට සංස්කාර ගොඩක් ඇති වුණා. ඊළඟ සෝපත් සත්‍යෝ සෝපත් වේවා කියලා හිතනකොට අර කලින් කියපු සංස්කාර ස්කන්ධය එතනම නිරුද්ධ වුණා. ඒක දිලිහි ගියා. සීවි ගියා. එතකොට මෛත්‍රිය පතරවන සත්‍යයන්ගේ සංස්කාර ස්කන්ධය එලෙසින් නැති වෙනවා, ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මේ මෛත්‍රිය කරන අපේ සංස්කාර මෙලෙසින් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. කුමකට මෛත්‍රිය පතරවන්නේද? එසේනම් මෛත්‍රිය පතරවන්නේද? මෛත්‍රිය පතරවන්නේ මොකක්ද තියෙන්නේ? මේ තත්ත්වය දැන් පෙනෙන්නට ඕන. ඒවා විස්තර කළ යුතු ධර්ම නමුත් කාලයේ ඉතිරි කරන්නට ඕන. ඊළඟට අපි බලන්නේ වේදනා ස්කන්ධය. ඔය හොරා ඉන්න තැන තමයි දැන් කිච්චුමින් මේ ලං වෙන්නේ. හොරා අල්ලන්නයි යන්නේ. අපේ වේදනාව හිතන්නේ මට දැන් ප්‍රශ්නයක් දැනෙනකොට වේදනාවක් දැනෙනවා. ගැහෙනකින් කොටස් ප්‍රශ්නයක් දැනෙනකොට වේදනාවක් දැනෙනවා. සිය සංස්කෘතිය කොට ලෝකයන් කප්පට එලෙසින් මේ වේදනාව දැනෙනවා. මේ වේදනාව මට ඇතිවෙන දුක් වේදනාවයි සිය සංස්කෘතිය කොට ඇතිවෙන දුක් වේදනාවයි වෙනස් සත්‍ය කොට ඇතිවෙන දුක් වේදනාවයි අතර වෙනසක් තියෙනවා. හිතන්නේ මගේ ඇඟවල කවුරු හරි අල්ලලා මිරිකනවා කියලා වේද ඒ විදිහෙන් තමයි කෙනෙක් මිරිකනවා. හැමෝගේම වේදනාව එකසියම ඇති පැවති නැති වෙන ධර්ම සම සත්‍යයට පත් කරන්න ඕනේ. හිතන්න මාතෘ නැඳහත් වේදනාවක් දැන් තියෙනවා. මේ අයගේ සිත්වලත් නැඳහත් වේදනාවක් තියෙනවා. තිරසත් සතෙකුගේ වෙනස් සත්‍යයකට නැඳහත් වේදනාවක් තියෙනවා. මේ වේදනාව වේදනාව වශයෙන් උපේක්ෂා වේදනාව වශයෙන් සමයි. කියන්න හිතන්න දැන් මට සතුටු වේදනාවක් දැනෙනවා. අපි හිතමු ඔක්කොම මේ ලෞකික ලෝකේ ඉන්න අය එකම සින්දුවක් මාන හැමෝම මේ කරන සතුටේ හැමෝටම සතුට වේදනාවක් දැනෙනවා. ගෙහන්නේ පිළිමේ අය අර මේ වෙච්චක් නේ. අපි මට පහළ වෙන සුඛ වේදනාවක් තේම සියලුම සත්යන් පහළ වෙන සුඛ වේදනාවක් තමයි. තමා මෛත්‍රී ධ්‍යානයේ සම්බන්ධනන්ගේ මෛත්‍රී ධ්‍යානයේදී පහළ වෙන දෙවන තුන්වන අවස්ථාවල ඇති සුඛය, ප්‍රීතිය, ඒ සත්‍යතාවකට වේදනාව ලෝකේ කවර සත්‍යයක් ඇති කරගත්තත් එලෙසින්ම සම්බ වෙනවා. මේක ධ්‍යාන මට්ටමින් සිටින කෙනෙකුට කළ යුත්තේ. අපි මේ සියලු සත්‍ය සුපත්‍යක්කා කියන කින් අදහස් පතුරවන්නේ කුමක් සඳහාද? ඔවුන්ගේ සිතේ තියෙන සුඛ වේදනාව වැඩි වේවා කියන එකයි. එතෙන්දයි මේ ආ. එතකොට සත්‍ය සියලු සත්‍ය සුපත්‍යක්කා කියලා අපි මෙතෙක් කතා කළාට මෙතෙක් සිටුවට රූපස්කන්ධයට අපි මෛත්‍රී බෙදුවේ නැති බව රූපස්කන්ධය තුළ සියලු සත්‍යෝ කියලා ගන්නට කිසිම සත්‍යයක් නැති බව අවබෝධ වෙන්න ඕනේ. ඒකටකින් සඤ්ඤාව සංඛාර විඥාන කියන නාමස්කන්ධ ත්‍රයයෙන් අපි මෛත්‍රී පැත්තට කිසිම තැනක මෛත්‍රියක් පතුරවන්නට බෑ. ඒ කිසිම ස්කන්ධයක සත්‍යයක් නැති බවක් තවත්ත් දකින්න තෝරන. අපි මේ දුකින් මිදෙත්වා සුවපත්ත්ත ආදී වශයෙන් මෛත්‍රී සිත් පතුරවනකොට අපේ අරමුණට ගෙනෙන්නේ වේදනා ස්කන්ධයේ සත්‍යයන්ගේ. මේ වේදනා ස්කන්ධය මුළු ලෝකයේම සියලුම සත්‍යයන්ගේ වේදනා වශයෙන් සමතත්වයෙන් දකින්නට ඕනේ. විශ්ව සමතාවයක් දැන් විද්‍යමාන වන්නට ඕනේ සිත තුළ. මෙන්න මේ වේදනාව අපි සියලු සත්‍ය සුපත්ත්ත සුපත්ත්ත කියනකොට සුඛ වේදනාවක් දැන් ඇති වුණා කියලා හිතන්නේ. ඒ සිත නැති වී ගිය ගමන්ම අර වේදනාවක් එතනම කඩාගෙන හැදෙනවා. සිත සමග ඇති වෙන වේදනාව සිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ විය යුතුමයි. එකට ඇති වෙච්ච ධර්ම එකටම නැති වෙනවා. මගේ වේදනාව නිරුද්ධ වෙනවා වගේම තමයි නැති වී යනවා වගේ තමයි ලෝකයේ සියලුම සත්‍යන්ගේ වේදනාවත් නැති වීම. අපි කොතෙක් මේ වේදනාව සත්‍යයක් කියලා හිතුවත් මේ විශ්වයේ තියෙන සියලුම සත්‍යන්ගේ නාමස්කන්ධය හෝ රූපස්කන්ධය තුළ කිසිම සත්‍යයක් අපට දකින්නට ලැබෙන්නේ නැහැ. මේ වේදනාස්කන්ධයේ සත්‍යයක් දකින්නට ලැබෙනවා. වේදනාව කියන්නේ මොකද්ද? හිතට දැනෙන යම්කිසි විඳීමක්. ඒ විඳීම
හේතු නිසා හට ගන්නවා. අපේ කැමැත්තට අනුකූලව නෙවෙයි. හේතු නිරුද්ධ වෙනකොට වේදනාව කඩාගෙන හැලෙනවා, නිරුද්ධ වෙනවා. සමාගයේ තිසේ, බාහිරයේ ලෝකයේ තිසේ. එතකොට මේ වේදනාව සත්‍ය කියලා ගන්නට ඇති දෙයක්ද? එහෙම නැත්නම් හේතුන්ගෙන් ඇති වී හේතුන් නිසාම නැති වී යන නාම මාත්‍රයක් පමණක්ද? දැන් කල්පනා ගන්න මේ ආයත වේදනාවක් ඇති වුණා සුඛ වේදනාව. මේක තමයි මගේ ආත්මය. මේක තමයි සත්‍ය. මේක තමයි සුද්ධලිය කියලා. තව විනාඩි දෙකකින් උන් ওই වේදනාව කඩාගෙන නිදුද්ධ වී යනවා. එතකොට කලින් තිබුණු වේදනාව සමානයි. තමාගේ ආත්මේ නම් සත්‍යයක් නම් ගැහණියක් නම් මිනිහෙක් නම් සුද්ධලියෙක් නම්. ඒ වේදනාව මිනිසින් නිරුද්ධ වී යනකොටම අර සත්‍යයට මොකද වෙන්නේ? ඉස්ත්‍රියට පුද්ගලයාට පුරුෂයාට මොකද වෙන්නේ? මොකද වේදනාව සත්‍යයක් නම් ආත්මයක් නම් වේදනාව නැති වෙනකොටම ඒ සත්‍යයත් ඒ ආත්මයත් නැතිවන්නට ඕනේ. කීපක තේරුම් ගන්න. වේදනාව දැන් ආත්මය කියලා හිතන්නේ, සත්‍යය කියලා හිතන්නේ. මේ වේදනාවයි මෛත්‍රීපතරයි සිය සත්‍යය කියලා. මේ වේදනාව තමයි ආත්මය. මේ වේදනාව ආත්මය නම් වේදනාව නැති වෙනකොට ආත්මයක් නැති වෙනවා. තවත් තේරෙන්නේ නැත්නම් හිතන්න වේදනාව විතරයි තියෙන්නේ කියලා. දැන් රූපස්කන්ධත් අයින් කරන්න, සංඥාවත් සංස්කාරය විඥාන කියන අනිත් නාමස්කන්ධ ප්‍රේමත් අයින් කරන්න, දැන් තියෙන බුදු වේදනාස්කන්ධය පමණයි. මේකම බොහෝ දුරට කරන්න පුළුවන් ධ්‍යාන සිද්ධියෙන් කෙනෙකුට නම්. දැන් මේ වේදනාව තමයි ආත්මය, වේදනාව තමයි සත්‍ය, වේදනාව තමයි මම. වෙන මොකක්වත් ධර්ම ලෝකේ නැහැ. දැන් මේ වේදනාව නැති කියනකොට මගේ ආත්මයත්, මගේ බවත්, උද්දේ ස්වરૂපියත්, සංඥාවත් විලිහි ගන්නට ඕනේ. මෙන්න මේ සත්‍ය මුළු විශ්වය පුරාම තියෙන සත්‍යංගේ වේදනාව කෙරෙහි පතුරු වෙලා වේදනාවේ අනිත්‍යයෙන් වේදනා නිරෝධයේ දකින්කොට අපි හර්ව සම්පූර්ණ ශූන්‍යත්වයක් අත්දකින්නා වේලා. මෙන්න මේ ශූන්‍යත්වය තුළ සත්‍යයක් දක්නට නැහැ, ගැහණියෙක් මිනිහෙක් දක්නට නැහැ, මෛත්‍රී කරන කෙනෙක් නැහැ, මෛත්‍රියට ලක්වන කෙනෙක් නැහැ. මෙන්න මේ ශූන්‍යත්වයට පත් වුණාට පසුව එයින් එහාට ඒ ශූන්‍යතාවේ ඉක්මවා ලැබෙන නිර්වාණය සාක්ෂාත් කරන්නට අප අර ඊයේ කටෙහි පරිදි කටයුතු කරන්නට ඕන. දැන් අද ඒවා විස්තර කරන්නට යන්නේ නැහැ. මේ ඇයි මේ ධර්මයේ තේරුමද මා දන්නේ නැහැ. උසස් මාර්ගඵල ප්‍රතිලාභ කරන අය විසින්, විශේෂයෙන්ම කාමරාග පටිඝාන්සේ නැති කිරීම උත්සාහ කරන අය විසින්, මෛත්‍රී පූර්වපෘත්ති වශයෙන් මෛත්‍රී භාවනාව කරන විට මේ සත්‍යපද සංඥාව ගිලිහි යන ආකාරයෙන් මෛත්‍රියේ පතුරවන්නට ඕන. අද දවසේ ඒ අය ඉදිරිට කටයුතු කරන්න. හොඳයි, මේ දේශනාව අපි මෙතනින් නිම කරන්න. අර මා කලින් කීවාසේ මෙත්තා චේතෝ විමුක්තියෙන් අපට නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් බුදුවදන අනුකූලව ධ්‍යානසිතක් ඇතිවත් පුළුවන් නැතිවත් පුළුවන් මා මේ විදිහට කියපු විදිහට කටයුතු කළාම මා ඒක නිසා මේ පින්වත්යට ආශිර්වාද කරනවා, ආශිස්සනය කරනවා. මෛත්‍රී භාවනාවෙන් හෝ කවර භාවනාවකින් හෝ මේ කතිය තුළදී, මේ භූමිය තුළදී මේ ආයත නිර්වාණය සාක්ෂාත් කරගන්න ප්‍රාර්ථනා ශක්තිය උදා වේවා කියලා. හොඳයි.